හසින මොකද්ද ජීවිතය කියන්නේ කියලා තේරුම් ගන්න. දවස් ගානකුත් මාසිකුත් දවස් ගානකුත් වැඩ කරලා අපි ගෙදර එන්නේ දිවාරුවෙන් නෙබ පොඩි පන්නයක් ගන්න. ඔබ තේරුම් ගනින් මේ මොකද කියන්නේ. හොඳ උදාහරණයක් මේ කියන්නේ ඔබ තේරුම් ගනින්. අඩියක් ගහන්න ඕන බා. අඩියක් ගහලා තුමාත් දාලා සැපේ ඉන්න ඕන. ඔබ වියදම පොඩ්ඩක් හිතපන්. සාමාන්‍යයෙන් රුපියල් 10-15000ක් වියදම් කරන්නේත් නැහැ. අඩුම රුපියල් 2000ක්වත් වියදම් කරන්නේ නැහැ නේ බං. බලපන් මං කියන සූක්ෂම විදිහට කලාත්මකව මං අතල්ලයක් ගන්න. උඹලට පේනවා ඇති. මේ බලපන් කාලේ. මේ ඉතින් අපිට සාස්තා ගහන්න තරම් ඉතින් වත්කමක් නැහැ. මේකත් අවුලක් නැහැ ඉතින් දෙක ගහපු ගමන් ඉතින් තනකොළ ගලවගෙන තමයි යන්නේ. බ්‍රෑන්ඩ් එක සුපිරි. බ්‍රෑන්ඩ් එක සුපිරි. රයිට්. මේන් තියෙනවා. මේන් සිගරට් එක. මේ තියෙන්නේ. මේන් ගිනි පෙට්ටිය. මේන් වඩේ. ඇයි වඩේ රුපියල් 100ක් ගන්නෙ මොකටද? කන්නේ නෑනේ බං. අපරාධෙ නිකන් නාස්ති කරන්නේ. ගෑණී දරුවයි වෙනුවෙන් බං ඒ සල්ලි දැන් මේ රුපියල් 100ක වඩේ ගෙනාවොත් මම මේක වඩයක් ගෙනාවා 3.50. බලපංකො රුපියල් 97ක්ම ගෑනිට වාසීනේ. එන්ට තේරුම් ගන්න. ඕන ඕන විදිය. ඕන් තියන. මේන් වැඩය. සිගරට් එකයි, ගිනි පෙට්ටියයි කාලයි. මේ තමයි ප්‍රාඩෝ එක. මේකේ තියෙන සැප මචං. අවදාවත් අය ගන්න බෑනේ මේ හයිලෙක්ස් වලින්. හයි බීට් වලින්. ගන්න බෑනේ බා. මේ තමයි පරිසරය. හොඳට කාපම් බීපන් ආතල් ගනි සැපේ හිටපන්. මොකද මැරෙන දවස උඹ දන්නේ නෑනේ. අවුලක් නෑ ඉතින් සැපේ ඉන්නේ. උඹට කියන්න තියෙන්නෙත් ඉතින් සැපේ හිටපන් කියලා. දැන් මහලොකු ගණන් වියදම් කරන්න එපා බා. රුපියල් 500 සේප්පු නැහැ. අපරාදෙන මා රුපියල් 2000ක් න හැම් බේකන් චීස් බටර් දාලා මොන හුස්ටි කෑමක්ද කියන්කෝ. මේ වඩේ ගෙඩිය අටක් කනවා ගහන. ඒ තරම් සල්ලි තුරු කරා. මේ හෙට ලෙඩක් දුකක් වුණොත් පැන්ඩෝල් පෙත්තක්වත් දෙන්න ඕයි කියන යාළුවෝ නෑ. ඒන්ට සැපේ හිටපන්. කාපම් බීපම් ආතල් ගනි සැපේ හිටා. හෙට ඔය කියන එක බල්ලෙක්වත් නෑ. හොඳට තේරුම් ගනි. උදාහරණයක් වශයෙන් මාව ආදර්ශයට ගන්න. බලපන්කෝ. හොඳට කාලා බීලා ඉන්න පුළුවන් පොරක් නෙපම් මං. ඇයි මං සල්ලි නාස්ති කරන්නේ? මේ මගේ ජංගම නිල රතය. ඒසි කියන්නේ පුල් ඒසි මචං. හතර අතෙන් හුලං වදිනවා. සැපේ ඉන්නේ ලයිට් වැඩ ඔක්කොම වැඩ. මොකද්ද බං ඔය ගෙවන ජීවිතේ? උඹලා චයිනීස් වලට ගිහිල්ලා රෙස්ටුරන්ට් ගානේ ගිහිල්ලා කෝටි ගණන් ලක්ෂ ගණන් දීලා අවසානේ ගෙදර එන්නෙත් බං අර මේ 2.50 වීල් එකනේ. 200 ඩෑන්ස් වීල් එකකින් එන්නේ. මොකද්ද උඹලම නාතල් එක? මේක තමයි ආතල් එක. දැන් බලාපං දැන් බලාපං කාටද කරදරයක් තියෙන්නේ? වටපිට කවුරුත් නැහැ. කාටවත් ඇහෙන්නේ නැහැ. දීපං කාපං සතුටෙන් හිටපං. උත්තෝ හම්බ කරන සල්ලි වලින් කීයක් හරි ඉතුරු කරපං. එහෙමත් බැරනම් මටත් කීයක් හරි දීපං. ඒකයි ජීවිතේ කියන්නේ. මේ මන් දන්නේ උඹලට ඉතින් බලා. උඹලා මට ටිපර්ද දුවන්නේ? මන් දන්නේ නැවන් ටිපර් රොහම දුවනවා කියලා ඩබල් ලීටර් කමන දුවනවද? ඔබමහ හුත්තේ වැඩමන් ඕම දුවන්න එපා. පාඩුවේ දුවන් රුපියල් 250ක් හම්බ වෙනවා කියලා අයියෝ සල්ලි කියන්නේ මේ අවසානට. උඩ බලාගෙන ඉන්නේ සුභා ඉන්නවා ඊට උඩ. සුභා. අම්මෝ. පාඩුවේ පළයන් බං. සල්ලි සබම් පෙන බං ගෑනු අයිස් කැට. ඔය දෙක තේරුම් ගන්න බැරුව හත්තලාමේ කරකන කැරකිල්ලක් නහිනවා උදේ ඉඳලා. තේරෙන්නේ නැ මට නම් අප්පා මේවා. මම මේ උඹලට අවවාදයක් වශයෙන් දෙන්නේ. මන් දන්නේ නැහැ ඉතින් උඹලා ඒක පිළිපදිනවද නැද්ද කියන්න මන් දන්නේ නැහැ. මින් ඉදිරියටවත් වඩිය ගත්තට පස්සේ මේ ලොරිට
ලොක්ස් දීගන මේ චයිනිස් ගානේ බොන්ඩයන් දෙපා. ඒක මා කැත වැඩක් බා. කිසිම තේරුමක් නැහැ. බලාපංකො මා රුපියල් 500 න් ආතල් එකක් ගන්නවා, සිගරට් එකකුත් බොනවා, වඩේ ගෙඩියකුත් කනවා. තව මේ කාලා ඉතුරු වෙච්ච කජු පැකට් එකකුත් තියෙනවා. ඊයේ කාපු එක. අවුලක් නැහැ බං මේක එක්ස්පයර් ඩේට් තියෙන්නේ 2021 7/11. 64ක් විතර තියෙන්නේ. 64 වුණත් බං මේ වෙලාවේ හැටියට වටිනවනේ බං. පොඩක් තේරුම් ගන්න. ජීවිතය කියන්නේ මොකද්ද කියලා. අනිත් එක තමයි පින්චිද්ද වෙයි බොලාලා ටොයිලට් එකට යනවා නම් ශනික වරෙල්ල බොක දාන්නේ ටොයිලට් එකට යන්නේ. ඔක සුවන් වින්දරේ ලබන්න ඕනේ නෑනේ. අපි මේ තටමගෙන ඇගිල්ල ගහගෙන ඉන්න ඕන අර මල් පඳුරු වස්සේ ගිහිල්ලා මේ උඹලා එනකම්. උඹලා ෆෝන් අර ඇගිල්ල යෝනේ බලයි. මොනවද ඉතින් නයිට් ටයිම් ඩේටානේ. ඉතට බලපල්ලා ගහපල්ලා තේ. එහෙම කරන්න එපා බං. එන ප්‍රශ්න ගොඩයි ඊට පස්සේ. හරි කමන්නෑ මොකක් හරි උඹලා ජීවිතේට ගත්තනම් ඒක තමයි වටින්නේ. අනිවාර්යෙන්ම කියන්න තියෙන එක දෙයයි සල්ලි සබම්පෙන ගෑනු අයිස් කැට. ඔය ඇස්සේ කෝල් එකකුත් එනවා බිරිඳගෙන් ආදරණීය බිරිඳගෙන්. බිරිඳට හැමනෙන්න කට් කරා. සෝරි සමාවෙන්න. මේ සතුරෙන් ඉන්න ඕනේ. අඩිය ගහපන් දුම දාපන් සැපේ හිටපන්. නැති වෙනකොට ඔය කොයි බල්ලත් නැහැ. අඩුම තරමේ වරුපියා පහයි පැන්ඩෝල් පෙත්තා. ඕක ගෙනලා දෙන්න කික් නැහැ කියාපන්කො. අය මොනවද කියන්නේ ගියාන්කො. වැඩ කරපන්. කම්මැලි වෙන්න එපා. හම්බ කරපන්. සල්ලි ජීවිතේට ඕන. අනිත් දේ තමයි ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉතින් මේ බොන විදිය තමයි බලාපන්කො. මේ එක්සෝස් ස්විච් එක මේ තියෙන්නේ. මේක දාපු ගමන් මේ ස්ටාර්ට් වෙන්නේ සම්පූර්ණ වයිට් බ්‍රෙඩ් වෙන වාහනේ. මේ පැත්තේ තියෙන්නේ පේනවත් දන්නේ නැහැ ඔයාලට. මේ පැත්තේ තියෙන මේ ස්විච් එක දාපු ගමන් මේ යන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. ඒ තරම් පීඩනයක් මේ වාහනේට දැනෙනවා. ඊට අමතරව ඉතින් කාලා තියාගන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. වඩේ ගෙඩිය රදවන්න මීටරයක් තියෙනවා. සිගරට් එක ඊට අතරමැදිව තියෙනවා. දුම් වැටිය පත්තු කරන්න ගිනි පෙට්ටියක් තියෙනවා. ඉතින් ඔය හැම දෙයක්ම මේ මගේ සුදු බෑ නන්දිට සුතන් සරණේ සරණයි.